අපි හැමතිස්සම බලන්නේ පුළුවන් තරම් මැච් එක ජයග්‍රහණය කරන්න මම හිතන්නේ ඇන්ජලෝට මම හිතන්නේ ඇන්ජලෝට වගේම අපිටත් ගොඩක් ස්පෙෂල් තරගයක් මම හිතන්නේ ප්ලේයර් කෙනෙක් ටෙස්ට් මැච් 100ක් ගන්නවා කියන්නේ මම හිතන්නේ ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි ඉතින් මම හිතන්නේ ඇන්ජලෝ එක ඇචීව් කරනවා හිටා ඉතින් ඒ හින්දා අපි බලනවා පුළුවන් තරම් ඇන්ජලෝට සපෝට් එකක් දෙන්න අපි කොයි වෙලේ සෙල්ලම් කරත් තරගයක් ජයග්‍රහණය කරනවා කරන්න තමයි බලන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරාම තියෙන සතුට ලබා දෙන්න තමයි අපිට උවමනාලා තියෙන ඇන්ජලෝට ඉතින් ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ගොඩක් මහන්සි වෙලා උත්සාහ කරන තරගේ ජයග්‍රහණය කරන්න. හෙට දවසේදී කණ්ඩායම මොන වගේ වෙනසක් වෙයිද සහ ගේම් ප්ලෑන් එක ගැන මොනවාරි දෙයක්? ඔව් කණ්ඩායමේ වෙනසකට වෙන්නේ තීක්ෂණ වෙනුවට දුනු තෙල්ලාලගේ කණ්ඩායමට පෙමිනවා. ඒ වගේම හසිත පනාණ්ඩුත් කණ්ඩායමේ 12 දින 12 අතරට එක් වෙලා තියෙනවා. ඉතින් ඒ දෙක විතර අපි වෙනසකට තියෙන්නේ. මම හිතන්නේ අපි බැලුවොත් එම අපේ ටැක්ටික්ස් ගැත්තෙන් බැලුවොත් එම අපි ඕස්ට්‍රේලියානු තරගයත් පරාජයපත් වෙලා අපි බවුන්ස් බෑක් එකක් දුන්නා. ඉතින් අපි බලන්න පුළුවන් තරම් අපි ඒ වගේ පුළුවන් උපරිම කරන්න අපි දන්නවා අපි හොඳට කරා තරගේ පුරවටම අපි හොඳට කරා අපිට ලොකු සපෝට් එකක් තිබෙනවා වෙනද අපි දකින්න ගාල්ල තනතිල්ල වගේ තිබ්බේ නැහැ ගොඩක් වෙලාවට ඉතින් ඒකයි අපිට එතන තිබ්බේ ලොකුම අඩුපාඩු ඒක අපේ ෆස්ට් ඉන් ස්කෝ එක තමයි අපි ගොඩක්ම කන්සර්න් ඉතින් ඒ දෙක අපි හදාගත්තා නම් හිතන අපේ තරගේ ජයග්‍රහණය කරන්න පුළුවන් පළවෙනි ටෙස්ට් තරගයේ ආක්‍රමණශීලී පන්දු පිටියක් පන්දු රැකීමක් වෙනුවට ලකුණු ආරක්ෂා කර ගැනීම සුස්පර්ධි පන්දු පිටිය සකස් කරා කියලා තමයි චෝදනා කරේ අවශ්‍යයක් වුණා කියන්නේ ඒ පිටිපස්ස අදහස් එහෙමත් නැහැ අපි සකස් කරන්නේ දෙවිදිහකට මොකද අපි දන්නවා විකට් එක කැපෙන්න ගත්තොත් එහෙම අපි පුළුවන් තරම් බලන්නේ ඩිෆෙන් එකක් ගස්ස ගන්න. ඉතින් ඕනම වෙලාවකට විකට් එක කැපෙනකොට හැමෝම බලන්නේ ගොඩක් ලොකු පාරෙල්ල කරලා ඒ පීඩනේ රිවර්ස් එකට අපිට දාන්න. ඉතින් නමුත් අපි දකින්න විදියට අපි වුණත් අපි අපිට ෆීල්ඩ් එක ළඟ තියලා දැම්මොත් එම අපිට එක ගහන්න වඩා ලේසි බෝල් කැපෙනකොට ගොඩක් වෙලාවට ෆීට් යූස් කරලා හරි ඉන්ෆීල්ඩ් එක ක්ලියර් කරන්න. ඉතින් ඒක ඒ ඔප්ෂන් එක ගත්තොත් මම හිතන්නේ ලකුණු ඉක්මනට ගියොත් එම පන්දු යවන්නත් ගොඩක් වෙලා ප්‍රෙෂර් එකට පත් වෙනවා. ඉතින් ඒ හින්දා අපි ඉන් ඇන්ඩ් අවුට් ෆීල්ඩ් එකත් අපි හැමතිස්සම දාන්නේ. ඉතින් ඒක අපි බලන්න අපේ පන්දු යවන බලනියත් එක්ක අපිට ඉන්නේ නවක පන්දු යවන්න අපිට ලොකු එක්ස්පීරියන්ස් තියෙන පන්දු යවන්න නැහැ අපිට ලොකු ඇටැක් එකක් කරන්න. ඉතින් බලන කට්ටියට ගොඩක් ලේසි එක කියන්න. ඉතින් මම හිතන්නේ අපි ටීම් එකක් විතර අපි හැමෝම එකතු වෙලා ගන්න ඩිසිෂන් එකක් තමයි අපි මැදදී කියලා ක්‍රියාත්මක කරන්නේ.